පූර්වයේ පටන් නියම කළ දේවල් මනුෂ්‍යයාගේ ජීවිතයේ ඔබ ඉෂ්ට කිරීමට තීන්දුව කළාද ඔබ වහන්සේ ඒ කරන බව දන්නෙමු. ඔබ වහන්සේ මනුෂ්‍යයාගේ තරාතිරම් බලන්නේ නැත. නමුත් ඔබ මනුෂ්‍යයාගේ සිත බලනසේක. එම නිසා ස්වාමිනි, එකිනෙකනාගේ සිත ඔබට හසුරුවන්ට පුළුවන් තැන තිබෙනවා නම් ඔබ ඒ කෙනාව පාවිච්චි කරන්නට යනවා. ඔබ වහන්සේගේ වචනේ එක ස්ථීරකට පෙන්වා තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ ස්වාමිනේ අපට දැන් කතා කළ වෙනව ස්වර්ගයෙන්ම දිව්‍ය එළිදරව් වීමක් මේ උදෑසන අප මැදියට එවනසේක්වා. එළිදරව් වීම වල ඇත්තව වටිනාකම දැනුමට වඩා වෙනස් බව අප දන්නෙමු. එළිදරව් වීමෙන් ජීවිත මාරු වෙන බව දන්නෙමු ස්වාමිනේ. ඔබ උත්තර දෙනසේක්වා. යේසුස් වහන්සේගේම අනගිනාමේ නිසාමය. හොඳයි, අපි අසුන් ගනිමු. දෙදස් විස්ස වර්ෂයේ සේවා වගකීම් භාර ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිණ සිටින්නා වූ සියලුම දෙනාට ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ අනගි නාමයෙන් සුභාශිංසන ගෙනෙනවා. ඔබගේ පැමිණීම සහභාගිත්වය අපි ඉතාමත්ම අගය කොට සලකනු ලබනවා. මම කැමති ප්‍රථමයෙන්ම ඔබට ස්තුතිවන්ත වෙන්න, විශේෂයෙන්ම ගෙවුණා වූ වර්ෂය තුලදී දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සේවය කරද්දී ප්‍රතිශතයක් හැටියට සැලකුවොත් අපට තිබුණේ යම් ලෙසක හරදරකාරී ස්වභාවයන් 15%ක් පමණ. ඒවත් සුළු සුළු දේවල්, විශාල ලෙස අපිට එවැනි ආකාරයේ දේවල් පාලකවරුන් තුලින් නික්මුනේ නැතිවීමම දෙවියන් වහන්සේගේ කරුණාව. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්න ඕන මේ වර්ෂයේ ඊට වඩා පහසු සාර්ථක ගමනක් යන්න දෙවියන් වහන්සේ මඟ පෙන්වන්නයි කියා. මම කැමති ඔබට ස්තුතිවන්ත වෙන්න දෙවෙනි කාරණාව ලෙස, විශේෂයෙන්ම දෙසැම්බර් මාසය අපිට වෙන වර්ෂවලට වඩා නොවැම්බරින් පටන් ගත්තා වූ ගමන කාර්ය බහුලව තිබුණා මේ රට සහ විදේශීව තිබෙන සියලු සභාවන් සමග. එහිදී දෙවියන් වහන්සේ ඉදිරිපිට ඔබගේ දායකත්වය, සහභාගිත්වය හා විවිධ දිරිගැන්වීම් යහපත් වන තිබුණා. විශේෂයෙන්ම 31 වෙනිදා රාත්‍රී දේව මෙහෙය දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සාර්ථක කර ගැනීමට සෑම පාලකවරයෙක් වාගේම උත්සාහයක් දරුවා. ඒක නියලතුණා. මම ඌමනාවෙන්ම රාත්‍රී 9:30 පමණ වෙනකම් මම පාරද්දර සිටියා යම් දෙයක් සෝදිසි කර බලන්න. ඒක තමයි සභාවල් සහභාගී වීම සිදුවෙන්නේ එකිනෙකනා පෞද්ගලික වශයෙන්ද නැත්නම් සංවිධානාත්මක භාවයෙන්ද කියලා. මගේ ඇසට ගැටුණු දේ තමයි ඒ අවස්ථාවේදී සභාවල් වල සංවිධානාත්මක භාවය අපි දැනට බලාපොරොත්තු වෙන තත්වයට නොතිබීම අපි ලැබුව යම්කිසි ආකාරයේ අසාර්ථකත්වයක්. ඒට හේතුව තමයි ඇදහිලිවතුන් සමහරක් විට පාර පනිනවා, කණ්ඩායම් හැටියට එනවා, බස් රථවල එනවා. ඒ එන හැම අවස්ථාවකදීම අපිට දකින්න තිබුණු දේ තමයි ඔවුන්ට ඔබ පාලකයෙක් හැටියට මෙම ස්ථානයේ සිටින විටදී, ඒ කියන්නේ දේවස්ථානයේ ඇතුළත මෙහි පංගුකාරකම දරද්දී, ඒ රැළට ඒ වෙලාවේදී නායකත්වයේ දෙන්ට නිසි අය නොමැතිව සමහරක් විට ඔවුන් දේවස්ථාන පරිසරයට ඇතුල් වෙලා කොතනද ස්ථානගත වෙන්නේ කියන එකවත් කණ්ඩායමක් හැටියට 15ක් 20ක් සමහරක් අය මන්දයක් 60 70ක්
එන අවස්ථාවේදී පවා ඔවුන් යමක් කැළඹිලි ස්වභාවයට පත් වුණා. කොතනටද යන්නේ, කොයි තැනද සිටින්නේ? ඉතින් මම හිතන්නේ මේවා අපි සභාවන් වලට නායකත්වයේ දීමේදී සැලකිල්ලට ගත යුතු විශේෂිත කාරණා බවට පත් වෙනවා. ඒ වගේම මම 2020 පිළිබඳව තිබෙනා වූ තොරතුරු කතා කරන්නට යන්නේ නැහැ. මම ඒ කාලේ ඉතිරි කරගන්න කැමති දෙවන වහන්සේගේ වචනයත් එක කාලේ ගෙවන්න. ඒ සියලුම දේවල් 2020 නියමිත දර්ශනය පොත තුල අන්තර්ගතයි. ඔබට පුළුවන් එම පොත තුල තිබෙනා වූ කාරණා හොඳින් කියවා, විශේෂයෙන්ම අපි සැලකිල්ලට ගන්න ඕන එහි දී තිබෙන සියලුම ආත්මික උපදේශන, ඒවා අපේ විනයටත් අපේ ආත්මික වර්ධනයටත් හේතු වන කරුණ බවට පත් වෙන නිසා, ඒ නිසා කරුණාකර ඉල්ලීමක් කරනවා එම දර්ශනය තුල තිබෙනා වූ වාර්ෂික පණිවිඩය, සේවාවන් වලට යොමු කර තිබෙන ස්වභාවය, එමෙන්ම ලබා දී තිබෙන උපදෙස් පෞද්ගලිකව හොඳින් අධ්‍යයනය කරලා ඒවායේ තිබෙන කරුණු ආත්මෙන් තේරුම් ගන්නයි කියලා. අපි අද පටන් මාර්තු මාසය දක්වා විශේෂිත කාලයක් ප්‍රකාශයට පත් කරන්න කැමති. ඒ තමයි දැන් මේ දේව සභාව වසර 43ක් පැරණි. මේ දේව සභාව තුළ දෙවියන් වහන්සේ කැඳවනු ලැබූ විවිධ අය, ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමේ ස්පර්ශය, නැත්නම් උන්වහන්සේගේ ප්‍රේමය අද්දුටුවව අය අපට මෙම සිටිනවා වගේම පිරිසක් විවිධ ස්ථානවල ඔවුන් මග අසල වැටුණු, නැත්නම් කටු අද්දර වැටුණා වූ බීජමෙන් විසිරී සිටිනවා. මම හිතනවා ඔබ පෞද්ගලිකව දන්නවා ඇති සමහරක් අය ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තුළ ඍජු සම්බන්ධතාවයක් නැහැ. සමහරක් අය තිත්තකමෙන් සහ ද්වේෂ සහගත හෘදයෙන් සිටිනවා. ඔවුන් වැරදි කර තිබෙන්න පුළුවන්, අපේ අතින් වැරදි වී තිබෙන්න පුළුවන්, නැත්නම් ක්‍රමවේදවල වැරදි තියෙන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම අමතක කරලා එළමෙන පාස්කුවට කලින් අපි යේසුස් වහන්සේ කීවා වගේ ඊශ්‍රායෙල්ලි නැති වූ බැටළුවන් වෙතට තමාගේ පවුලේ අය පවා ගොස් විය උලෙන් සහ දුරස් විය සිටිනවා නම් මේ අයව කැඳවීමට අපි මේ පළවෙනි මාස තුනේ අධික සේවය කරන්න ඕන. ඒක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. ඒ නිසා මේක ප්‍රදේශ මට්ටමට ගත්තත්, ඒ වගේම ගම්මාන මට්ටමට ගත්තත් තැන් තැන්වල අපි දන්නවා සමහරක් අය ආත්මිකව සිටිනවා මෙන් දැනුණාට ඔවුන්ට දොරක් ඇරෙන තෙක් බලාගෙන සිටිනවා. මට මතකයට එන්නේ පාවුල්තුමාගේ වචනයක් තියෙනවා, මම මිනිස්සුන්ට සමාව දෙන්නේ සාතන්ට වාසි නොලබන පිණිසයි කියලා. ඒ වචනය හරි ගැඹුරුයි. මම මිනිස්සුන්ට සමාව දෙන්නේ සාතන්ට වාසි නොලබෙන පිණිසයි. ඒ කියන්නේ සමාව දීම අපි සිදු කරන්නේ නැතිව කර්කශ නැත්තම් දුෂ්ට දැඩි හදවතෙන් අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයේ අලුත් ආත්ම දිනීම කියන තැන පමණක් නොසිට මේ විසිරුණු නොමැති වෙච්ච ආත්ම කැඳවීමට අපි යම් කිසි ආකාරයේ කොටසක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඔබට තිබෙන සෑම සම්බන්ධතාවයක් පාවිච්චි කරන්න, විශේෂයෙන් මා ඔබට කියන්න කැමතියි මේ අවස්ථාවේදී ඔබ කතා කර යම් දෙයක් කතා කරන මාතින් හෝ නැත්නම් උපසභාපාලකතුමා අතින් හෝ නැත්නම් ප්‍රධාන පාලකතුමා අතින් ඔවුන් වෙතට ගොස් නිහතමානී වෙන්න යටහත් වෙන්න හෝ නැත්නම් ඔවුන්ට කාරුණික ආයාචනයක් කරන්න යම් තැනක යුතුය තිබෙනවා නම් කරුණාකර දැනුම් දෙන්න. ඒක දුරකථනයෙන් වෙන්න පුළුවන්, ගොස් බැහැ දැකීමක් වෙන්න පුළුවන්. ඒ ආත්මය නැවත සභාව තුළට ගන්න, සභාව තුළට ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ මේ සේවයක් පිරිනැමීම කියන එක නොවේ. අපිට ඒ අයව ගෙන කෙසේද නැවත හැඩ ගැස්වීම කර ඔවුන්ගේ සුදුසු ස්ථානය දෙන්න කියන තැන. ඒ නිසා මේ ගැන උනන්දු වෙන්න අපි විශේෂ සැලකිල්ලෙන් බලන්ට යනවා. ඒ මිනිස්සු දින්නද පරාදද කියන එකවත්, ඒ අයට සිද්ධ වී තිබෙන අනතුරු මොනවද කියන එකවත් නොවේ අපේ තර්කය වෙන්න යන්නේ. අපි මේ ආත්ම නැවත ඒකරාශී කර ගැනීමට අපි විසින් කටයුතු කිරීම ආරම්භ කරන්න ඕන. මේකට අපේ යාඥාව වැදගත් වෙනවා, ඒ වගේම ක්‍රියාව වැදගත් වෙනවා. ඒ සියල්ලටම වඩා යටහත්කමේ ආත්මය පැළඳගෙන යෑම අපිට අතිශයින්ම වැදගත් කාරණාවක් බවට පත් වෙන්න යනවා. විශේෂයෙන්ම අපිට තිබෙනවා මේ ජනවාරි මාසය සහ පෙබරවාරි මාසයේ විශේෂයෙන්ම අපි උත්සාහයක් දරන්නට යනවා. ස්වාමින් වහන්සේගේ කරුණාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ඒකරාශී කර ගැනීම, එක්සිට් කර ගැනීම, මේක අපිට හොඳ දොරටුවක්.
සභාව තුළ විවිධ ලෙස ආත්මයෙන් තැලුණු බිඳුණු පොඩිවුණු අයව පවා කැඳවන්න පෙබරවාරි 7 වෙනිදා අපි පවත්වන්ට යන දේවමය දැන් හෙට ඉඳලා අපි සංවිධානාත්මක වැඩපටන් ගන්නවා. අනිකුත් දේව සභාවන් වලට කතා කිරීම අපි 10 වෙනිදා ගෙත්සමන සභාව ඇතුළේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා රැස්වීමේදී. විශේෂයෙන්ම පවත්වන තරුණ තරුණියන් සසිලු වගකීයුත්තන්ගේ පැමිණීම ලැබෙන 10 වෙනිදාට નિયમિતයි. ඉදි කතා කරන්න යනවා අපි මේ යාඥාව ආත්මිකව කළ යුතුයි. ප්‍රේමවන්තය අපි බිය විය යුතු නෑ ස්වාමින් වහන්සේගේ මහිමය ප්‍රකාශයට පත් කරන්නට. උන්වහන්සේගේ කාලවල ලෝකයට අවබෝධ කරන්න. ඒවා ආත්මය තුළ තිබෙන දේ මිස ලෝකයේ ප්‍රඥාවවත් දැනුමවත් නෙවේ. එම නිසා මෙම යාඥාව පැවැත්වීමේදී අපි කරන්න යනවා එක ක්‍රියාවක්. මම හිතන්නේ යාඥාව පිළිබඳව ඔබ මේ විදිහ දැනුවත් පළවෙනි දෙවෙනි තුන්වෙනි පැයවල් අනිකුත් සභාවන් සමග අපි එකට සිට කරන්න යදී මේක පොදු රැස්වීමක්. නමුත් අපි සභාවක් හැටියට මේකට මෙහෙයවීම හා සංවිධානාත්මක භාවය දෙන්න යනවා. මෙහිදී වැදගත් කාරණාවක් බවට පත් වෙන්නේ ඔබ සෑම නිවසකටම ගොස් සෑම නිවසකම සෑම කෙනෙක්වම ඔබ විසින් සංවිධානාත්මකව මේ යාඥා රැලියට කැඳවීම අපි සභාව එක්රැස් කර ගැනීම දෙයක්. මේක දුර ප්‍රමාණය මොකක්ද කියන එක නොවේ. අපි ඒ අතරම දෙන්න යනවා කැඳවීමක් අලුත් අයටත් මෙයට සහභාගි වෙන්නයි කියලා. මක් නිසාද? ඔවුන් අපේ ඇදහිීම දැක ඔවුන්ගේ ජීවිත වෙනස් වී මාරු වෙන පිණිස. ඒ නිසා මේ යාඥාවේදී අපි සැලකිලිමත් වෙන්න යනවා සියලු සභාවන්වල 100%ක් වයවෘදම ඔත්‍යහනක සිටින්නාව කෙනෙකු හැරෙන විට 100%ක් සහභාගි වීම හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු වෙනවා. මේ දවස අපි දැම්පටන්ම කියා තිබෙනවා නිවාඩු දිනයක් හැටියට වෙන් කරගන්න. මක් නිසාද? සහභාගිත්වය අතිශයින්ම වැදගත් නිසා. එවාගේම පෙබරවාරි 1-6 දක්වා මේ දේව ගෘහයේ අපි කරන්න යනවා මෙයට පෙර සූදානම් වීමේ යාඥා කාලවල්. ඒවා පිළිබඳව විස්තරාත්මකව පසුව දැනුම් දෙවි ස්වාමීන් වහන්සේගේ පාමුල. මම කැමති ඒ පරිපාලනමේ විග්‍රහයන් නවත්වා ඉතිරි මිනිත්තු කීපෙදී ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනය වෙතට යොමු වෙන්න. මක් නිසාද? අපි කරන සෑම දෙයකටම යම්කිසි සාක්ෂියක් අවශ්‍යයි අපි සේවය කළ බවට සනාත වෙන්න. එහිදී තිබෙන පළවෙනි දේ තමයි අපි කළ සේවය තුළ ප්‍රතිඵල තිබිය යුතුයි. ප්‍රතිඵල නොමැතිව සේවයක් කිරීම කියන එක අදහස් වෙන්න යන්නේ නැහැ. අපි සභාවක් හැටියට වැඩ කිරීමේදී අද දවසේ ඔබගේ අතට පත්වෙන වගකීම ඒ ගම්මානය මොකක් වුවත් නගරය මොකක් වුවත් සභාව මොකක් වුවත් ඔබ දෙවියන් වහන්සේ උදෙසා වගකීමක් බාර ගැනීමක් කරන්නේ. මේ වගකීමේදී අපිට සිද්ධ වෙනවා අපි ළඟට සියලු දේ පහසුවෙන් ගලාගෙන එන්නේ නැහැ. ආත්මික දේ වෙන්න පුළුවන්, භෞතිකමය දේ වෙන්න පුළුවන්, ඒ වගේම අනිකුත් මානව නැත්තම් පුද්ගලයින්ගේ ශක්ති සම්භාර වෙන්න පුළුවන්. අපි මේවා ලුහු බඳින්න වෙනවා, අපි මේවා සොයන්න ඕන. මේවා එකතන සිටීමෙන් කරන්න බෑ. මගේ පළවෙනි තේමා වචනය තමයි බවට පත්වෙන්න යන්නේ පහසුවත් ලාභයත් සෙවීම කරන්න එපා දෙවියන් වහන්සේගේ සේවයේදී. පහසුවත් ලාභයත් සොයන්න එපා. පූජා වීමත් පරිත්‍යාග වීමත් අපි විසින් කිරීමට ඉදිරිපත් විය යුතුයි. අද බොහෝ අයට තිබෙන්නේ මොනවාද මේ ලාභයයි ඒ වගේම ලේසියයි නැත්නම් පහසුවයි සොයන එක. මට මතකයි 31 රාත්‍රියේ දිවසි වාක්‍ය තුලදී එක අවස්ථාවක එනවා හඬ. ඒ තමයි වෘත්තිමය වශයෙන් තමන්ගේ සේවය තීන්දු කරගන්නට යන්නා වූ අය කරන අය ඔවුන් විනාශයට පත් වෙනවායි කියන එක. ඉතින් එම නිසා මෙම ස්ථානයේ නිසි වේලාවකට වැඩ නොකර කැපවීමක් නොකර ජීවත් වෙනම් වාලේ ජීවත් වෙන අය නැතුව නෙමෙයි සහෝදරියන් අතරේත් සහෝදරයන්. එම නිසා ඔබගේ වැටීම සිදුවීම සිද්ධ වුණොත් මම හිතන්නේ අනාගත වාක්‍ය සම්පූර්ණ වීමක් වෙනවා. ඒක භයානකයි. එවිට ඔබගේ විනාශයි. ඒ වෙලාවේදී සමහරක් කලාවට ඔබ උදෙසා තීන්දුවක් ගන්න කාවාරි කෙනෙක්ව පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. උඩ පාවිච්චි වෙච්ච මිනිහට බැනලා වැඩක් නැහැ. අපි හරිතනට අපි ගොඩ නැගෙන එකයි වෙන්න ඕනේ. මොකද තීරණ තීන්දු කියන ඒවා ඉතාමත්ම වැදගත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ ඉෂ්ට කරන්න. එම නිසා ඔබ විසින් අනිවාර්යෙන්ම ලේසියත් ලාභයත් බලන් දෙපා පූජා වීමත් ඒ වගේම පරිත්‍යාග වීමත් මේ වර්ෂයේ සිදු කිරීමට අපි වග බලා ගත යුතුයි. දෙවෙනි කාරණාව හැටියට දෙවන් වහන්සේගේ වචනයෙන් යන්ට යන්නේ
යොහන් 17 වෙනි පරිච්ඡේදයේ 16-17 වචන දෙකට මා ආත්මිකව වචන වලින් කරුණු දෙකක් ඔබ සමග බෙදා ගන්නට යනවා. ඔබ දන්නවද අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සිද්ධ වෙනවා මේ ලෝකය තුල යක්ෂයා ඇතුල් කළ පළවෙනිම බීජය අකීකරුකම නොවේ. යක්ෂයා මේ ලෝකෙට ඇතුල් කළ පළවෙනි බීජය අකීකරුකම නොවේ. මේ ලෝකයට මිනිස්සෙකු විනාශ වීමට ස්ථානීය තිබෙන ශුද්ධත්වයේ සාධකයකුත් නෙවෙයි. ස්වර්ගය තුල කිසිම පාපයක් තිබුණ නැති තැනක්. නමුත් ලුසිෆර්ගේ සිත හේතුවයි. එනම් ස්ථානීය නෙමෙයි මේකට බලපාන්නේ තමන්ගේ සිත. එම නිසා හිතෝපදේශය සඳහන් වෙනවා නුඹගේ සිත කවර දෙයකටත් වඩා ආරක්ෂා කරගනින්න මක් නිසාද එයින් ජීවනය නික්මන්නේ කියන වචනේ. එමෙන්ම දේව ලියවිල්ලකින සිතේ පූර්ණත්වයෙන් මුඛේ කතා කරයි. අපිට සිත තුල තිබෙන හැඟීම දැනීම සංගවණ්ඩ කීයටවත් බෑ. ඒක කතාවෙන් හෝ දැක්මෙන් අපි තුලින් පිටතට එනමමයි. ඒක තමයි අපි අපිට අවංක වෙන්න තිබෙන හොඳම ක්‍රමය. නැතිනම් අපි බොරුකාරයෝ බවට පත් වෙනවා. දැන් සබහව තුල අපි නැති කරන්න ඕන ලුසිෆර් මේ ලෝකයට ඇතුල් කළ පළවෙනි දේ තමයි බොරුව. බොරුව. මගේ දෙවෙනි තේමා පාඩ දෙක තමයි බොරු කීම සහ බොරු කිරීම. බොරු කීම සහ බොරු කිරීම. මේ දෙක සබහව තුලින් මුළු මුලින්ම ඉවත් විය යුතුව තිබෙනවා. මක් නිසාදයක් බොරු කීම සිදු කරද්දිත් බොරු කිරීම කරද්දි දැන් මම දන්නේ නැහැ. මම බයිබල් විද්‍යාලවල ඉගෙනගෙන නැති නිසා මම දන්නේ නැහැ මොනවාද කියලා මේ මහා ලොකු දේව ධාර්මික දේවල්. ඒවා මගෙන් බලාපොරොත්තු වෙලා වැඩකුත් නැහැ. මම එක දෙයක් දන්නවා කුඩා බොරු මහා බොරු කියලා කොටස් දෙකකට බයිබලයේ වෙන් කරගෙන තියෙනවා. බයිබල් විශාරදවරු හා මොනවාද තියොලොජියන්ස් මේ දේව ධර්මයේ පිළිබඳව හදාරන අය. මම ඕක නිසාම වැඩිපුර මගේ මුලේ පැත්තකින් තියලා ආත්මන් වහන්සේත් එක්ක මදක් කල්පනා කරලා බලුවා. මේ කුඩා බොරුයි මහා බොරුයි මොකක් හරි මේකේ වෙනම ප්‍රතිඵලයක් තියනවාද කියලා. අන්තිමට හොයන් ගියාම එක දෙයයි හම්බුනේ. මොන බොරුව කරුවත් අන්තිමට දඬුවමක් තිබිලා තියෙන්නේ. එක මොසස් මිනිස්සෙක් මරලා වැල්ලේ අඟනවා මිනිහා මැරුවේ නැයි කියලා කියනවා. හැංගෙන්න හදනවා. ඔහුට දඬුවමක්. පාරාවෝගේ රජගේත් නැතුව ගියා. රජ ගේ ඇතුළේ ඉඳලා වෙනස් කරගන්න තිබිච්ච එකක් නැතුව ගියා. අවුරුදු 40ක් ඔහු දනුවම් විඳිනවා මිදියන්නේ. ඒක එක. ඒ වගේම දේව ලියවිල්ල අපි දකිනවා තවත් ස්ථානයක්. යුදස් බොරු කරනවා. කියනවට වඩා ඔහු කරන්නේ බොරුවක්. ප්‍රතිපලය ඔහු ගෙලවලද ගැනීම. පේදුරු බොරුවක් කියනවා. ඒක කිසිම සාධාරණත්වයක් නැහැ. ප්‍රතිපලය ඔහු ප්‍රථම ප්‍රේමය අත්හරිනවා. නැවත ඔහු හැරියනවා. එනිසා බොරුව මේ කොහොම කිව්වත් කළත් බොරුව කරන්ට ඉඩ තබා ගන්න එපා. අවංක විය යුතුයි තමන්ගේ ජීවිතේ නියත වශයෙන්. ඒ වගේ කිසිදු කෙනෙක් බොරු ධර්ම වාක්‍යකින්වත් දේව වචනය තුලින් බොරුවක් නික්ම කරලා මිනිසෙන්ගේ සිද්ධිනා ගැනීමටවත් එළිදරව් ලබා දීමෙන් බොරු කිවීමෙන් මිනිස්සු දිනා ගන්නවත් උත්සාහ දරුවොත් එතන සත්‍යතාවය නැති නිසා බයිබලයේ කියනවා සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව ඔබගේ වචනය සත්‍යතාවය. සභාව තුල බොරු කිරීම හා බොරු කීම වෙන්න බෑ. මම මේ වගේ හොඳ දවසක කියන එක හොඳද මන් දන්නේ නැහැ. නමුත් මම මේක කියන්නම්. ඔය මේ ගිය දෙසැම්බර් මාසේ වගේ එක දවසක හරි වෙහෙස කරයි. නමුත් මේ කෙනෙකු කිව්වා එන්නයි කියලා ඉවර වෙලා එක ස්ථානයකට යාඥා වක් කරන්න ගියාට පස්සේ එතන ගිහිල්ලා ඉවරලා ඔවුන් ඊට පස්සේ කිව්වා ඔවුන්ගේ ගෙදරට තව තියෙනවා මිනිත්තු 30ක විතර දුරක් ගෙදරටත් එන්නයි කියලා. මං කොහොමද මට වෙහෙසයි මට අමාරුයි දැන් රෑ 9 විතර වෙනවා මට තවත් රෑ වෙයි මට අමාරුයි කියලා ඉවරලා කියද්දි ඔව් කණ එන්නම කියලා. මං කියනවා යන් කියලා. දැන් පිටත් වුණා. පිටත් වෙලාම මේ ගෙදරට ගිය වෙලා යද්දි ඔවුන් මට කලින් ගියා මිනිත්තු 10ක් හෝ 15ක්. මම යද්දි මම ඇඟෙව්වේ නෑ වාහනේ ඇතුළේ ඉන්න කාටවත් මම දැක්කයි කියලා. මම දැක්ක දේවදාසයෙක් හෙල්මට් එකකින් මුණවාගෙන අතේ මේ
ස්ලේටරක වැරදිට කරකෝගන මට දැම් බයමුකුත්න මේ මිනිියම අඳුන ගත්තා හැපිලා මලොත්තේ මොයි කන්දක් කස්සේ කිලිවර. ඒ දෙදා සැමතන ඉන්න මහිතන්නේ. මට කියන්න පුළුවන් තමීට වඩා විකිතකොට වෙන්න මොකක්දන්නද අර ඇවරියක් කැනක් කැංගුව ඇවරියක් ඉදිලා කියද කොහොමත් කෙසෙල්නේ. ඒක නිසා ඉච්චරමම් විග්‍රහයට යන්නේ නෑ. හැබැයි මම මෙච්චර අද වෙනකම් මම මේක ප්‍රසිද්ධිය කිව්වෙත් නෑ මේ සේවකයන් ඉදිරි පිට. මම කියන්නේ ඒක බොරු කිරීමක්. ඊට වඩා වැදගත් මොකටද බය වෙන්නේ? ඉඳලා ඉවරලා කිව්වනේ ඉවරනේ. හැබැයි ඒ ගෙදර මිනිස්සුයෝ දන්නෙත් නෑ මේ කතන්දරේ. එතකොට මේ සිද්ධ වෙච්ච දේ ඔය හෙල්මට් එකෙන් මූණ වහගෙන ජැකට් එකෙන් මූණ වහගෙන තනි අතින් බයික් එක ගන්න දැන් මට බය හිතුනේ දැන් වදී කොහේ හරි කියලා. ඒක බොරු කිරීමක්. තේරුණාද? ඒක බොරු. එම නිසා එවැනි වෙලාවකදී අපි අවංක වෙනවා. ඇයි අපි හැංගෙන්නේ? ඇයි අපි දුවන්නේ? හිටියනම් ඉවරනේ. ඔව් ඊට පස්සේ මට අවස්ථා කීපයක් කතා කළා. මම ඇඟිව්වේ නැහැ දැක්කයි කියලා. හැබැයි මම මීට වඩා විග්‍රහාත්මකව ඔහුට කියනවා ඔහුව දැනට ආරක්ෂා කරන්න සහ සේවය හැඩගස්සන්න බාර අරන් තිබෙනා වූ පාලකතුමා සිටිනවා. පාලකතුමත් ඉන්න වෙලාවක ඔබ පාලකතුමා සමග ගමන් යනවා නම් මීට වඩා අවංක විය යුතුයි කියලා මම කියනවා. ඇහුණද? ඒක දැන් නෙමෙයි. ඒක ඒ වෙලාවට. එවැනි දේවල් වංචාවල්, එවැනි දේවල් බොරුකීම් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ ඉන්න අර ඇදහිලිවන්තයාට ගියේ මොන වගේ පණිවිඩයක්ද අපේ සේවෙන්? ඇදහිලිවන්තයාට අපි හැඟෙව්වා අපි පාලනයට බොරු කරන්න දක්ෂයි. කවදා හරි දවසක හිතනවාද ඇදහිලිවන්තයා බොරු නොකර ඉඳී කියලා සභාවට, දෙවියන් වහන්සේට? එතකොට මෙවැනි දේවල් මුළු මුලින්ම උපුටා දැමිය යුතුයි. ඇත්ත නැතුව බොරුව සභාවේ කිරීම අන්තිම භයානක දෙයක්. බොරුව නිසා තමයි අපිට අපේ සාක්ෂිය ප්‍රකාශයට පත් කිරීමට බැරි වෙලා තිබෙන්නේ මේ ලෝකයට. එම නිසා ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ බොරුව කිරීමවත් බොරුව වීමවත් මොනම අංශයකින්වත් සිද්ධ විය යුතු නැති දෙයක් සභාවේ. ඒකට සිතන්නවත් එපා 2020 දී. හේතුව ඒක දෙවියන් වහන්සේගේ අස් ඉදිරිපිට කිසිසුන. මේවා මේ අධ්‍යාපනයේ හදා ගන්න ඕන දේවල් නෙමෙයි. මේවා ජීවිතය තුළ තමන්ගේ හෘද සාක්ෂිය, තමන්ට පිළිතුරු සපයන තැන තමා අවංක විය යුතු දේවල්. එතකොට බොරු කිරීමෙන් ඇදහිලිවන්තයාගෙන් ලාභ ප්‍රයෝජන ගන්න ඒ අයට බොරු කියන්න එපා. බොරු දිවැසි වාක්‍ය කියන්න එපා. ඒ වගේම බොරු මග පෙන්වීම් රටාවන් වලට යන්න එපා. නිතරම ඇත්ත කතා කරන්න. ඔබ බයිබල් දන්නා අය හිත උපදේශ 27 කියනවා මොකක්ද? ගොඩ දෙනෙක් අකමැති මෙන්න මේ දෙයට. නමුත් බයිබලේ කියන්නේ ඒ දෙයයි. හිත උපදේශ 27 පරිච්ඡේදයේ 5 වචනය ප්‍රසිද්ධියේ තරවට්ටු කිරීම සංගවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. ප්‍රසිද්ධියේ තරවට්ටු කිරීම සංගවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. මක්නිසාදයක්? ඒකෙන් කෙලවර අපි ඒත්තු ගැන්නුවේ සැබෑව ලෝකයට සාතන් ඇතුල් කළේ බොරුව. බොරුව නැති කිරීමටයි ක්‍රිස්තුස් වහන්සේ සභාව ස්ථාපිත කළේ. එතකොට සභාවත් බොරු කරනවා නම්, සභාවත් බොරු කියනවා නම් ක්‍රිස්තුස් වහන්සේව මහිමයට පත්වන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තබා ගන්න, වෙලාව පරක්කුණා නම් හේතුව ඇත්ත කිව්වා, යමක් කරන්න බැරුව ගියා නම් හේතුව ඇත්ත කිව්වා, අතපසු වීමක් හෝ අක්‍රමිකතාවයක් වුණා නම් ඒත් ඇත්ත කිව්වා. හැබැයි බොරුව කියන දෙය ප්‍රචාරණය කරන්න ඔබ හේතුවක් වෙන්න එපා. මම හේතුවක් නොවිය යුතුයි. අපි ඒක පිළිගත යුතුයි පැහැදිලිවම. එම නිසා මේ බොරුකාර ආත්මය, බොරුවේ පියා යක්ෂයා, බොරු කතා කිරීම, බොරු සාක්ෂි කිවීම, තමා සිතා සමහරක් විට අර්ථ ගැන්වීම වැනි දේවල් පාලක ධූරයක සිටින කෙනෙකුට සුදුසුම නැත. මක්නිසාදයක්? ඒ මිනිසයාගේ වචනය විශ්වාස කරනවා තමාව අනුගමනය කරමින් තමා සමඟ පැමිණෙන අය. ඔවුන් අතරට බොරුව යැවීම ඉතාමත්ම භයානකයි. බොරුව යැවීම ඉතාමත්ම භයානකයි. ඒක නොවිය යුතු දෙයක් 100%ක්ම. ඒ නිසා මේ අවුරුදු හොඳට මතක තබා ගන්න, බොරු කිවීමට විනයානුකූල අනිවාර්යම තීරණයක් එනවා ඇති. ගොඩක් අය හරියට බොරු කියනවා. මේ බොරුව තමයි බොහෝ දේවල් වියවුල් කර තිබෙන්නේ. දෙවෙනි කාරණාවයි මම අවසන් කරනවා. මම කැමති ඔබ සමග යන්න දේවලියවිල්ලේ ද්විතීය කතාව පොතේ
අගේ කරනවා. දවිතිය කතාව දාසේවෙනි පරිච්චේදේ 18 සිට 20 දක්වා මේ වචනය හොඳට බලන්න. ඒ සමගම ඊට ප්‍රථම අපි වාක්‍යයක් කියවමු. දෙවැනි කොරින්ති පත්‍රයෙනුත් පහසුයි ඔබ සමග වාක්‍ය බෙදා ගැනීම මක්සද බයිබල් ගැන අවබෝධයක් තිබීම නිසා. දෙවැනි කොරින්ති 2:12 මම කියවන්නම්. තවද ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න මා ත්‍රෝවසට පැමිණි කල ස්වාමින් වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දී. ස්වාමින් වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දී කියන වචනය සහ දැන් අපි කියව මුදවිතිය කතාව 17 පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා. 18 වන පදයේ සිට නුඹේ දෙවූ ස්වාමින් වහන්සේ නුඹට දෙන සිළු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදැනින්ද පත් කරගනින්න. ඔහු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා. නුඹ විනිශ්චය නොපෙරලන්න, මනුෂ්‍යයන්ගේ තරහතරම් නොබලන්න, අල්ලසක් නොගනින්න. මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරලන්නේය. නුඹ ජීවත්ව නුඹේ දෙවූ ස්වාමින් වහන්සේ නුඹට දෙන දේශය උරුම කරගන්න පිණිස ධර්මිෂ්ඨකම අනුව ඵලයන්න. ආමෙන්. අද දවසේ ඔබ සහ මා මේ බාරගන්නා වගකීමේදී අපි බුද්ධිමත් වෙන්න ඕන එක විශේෂිත කාරණාවන් කීපයකට. එක තමයි නායකයෙක් සහ නායකත්වයක් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. දැන් මේක මේ බොහෝ අයට තේරුමක් නැතිකම නිසා තමයි අපි දොස් පවර්ලා වැඩකුත් නැහැ. විවිධ චරිත ඉන්නවා, ඔවුන්ගේ රටාව හරිම දුර්වලයි. නායකත්වයක් සහ නායකයෙක් කියන්නේ මේක ක්‍රම දෙකක් කියන එක තේරුම් ගත යුතුයි. නායකයෙක් කියන්නේ පුද්ගලයෙක්. නායකත්වයක් කියන්නේ පුද්ගලයෙක් කරා තිබෙන්නා වූ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේදී ස්ථානගත වෙනවා ඒ නායකයා නැතත් විවිධ චරිත විවිධ ස්ථානවල නායකත්වයකට යටත් වෙනවයි කියලා කියන්නේ ඒ පුද්ගලයා ඇතා හෝ නැතා ඒ ස්ථානවල ක්‍රමවේදය ඇතිකර තිබෙන්නා වූ ස්ථානවලට කීකරුව වැඩ කිරීම. මේක මම විශ්වාස කරනවා අපිට මේ බයිබල් විද්‍යාල වලින්වත් මේ පාසල් මේ දේවස්ථානෙන්වත් නෙවෙයි, මේ වගේ සරල මාතෘකා පාසල් මට්ටමින් ආවනම් බොහෝ වෙලාවට මිනිස්සු පාරවල් කෑ ගහන්නෙත් නැහැ, රටක් තොටක අනුවන දේ කරන්නෙත් නැහැ. දැන් ගොඩක් අය කරන දුර්වලකමක් තමයි මේක සබහා මූලාශ්‍රයේ ඉඳලම සිද්ධ වෙන භයානක වරදක්. ඒ මොකක් දන්නවද? පුද්ගලයෙක් එක්ක ඇසුරු කිරීම තුළ ඔවුන් සිතනවා ජීවිතේ තමන් යන ක්‍රමය හරි කියලා. නෑ, පුද්ගලයෙක්ව පාවිච්චි කරන්න පුළුවන් නායකත්වයක් දෙන්න. නමුත් නායකත්වය කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි, පුද්ගලයා තුළින් නික්මෙන ක්‍රමවේදය. මේ කොටස අපි තේරුම් ගත්තේ නැත්නම් හැමදාම අපේ ජීවිතවල අපේ කීකරුකම කියන එක නැති වෙනවා. කීකරුකම දැන් බොහෝ මිනිස්සුන්ගේ තිබෙන අනුවණකම තමයි තමාගේ ජීවිතය. දැන් යේසුස් වහන්සේ සමග පේත්‍රස් හැසිරෙන විදිවලින් පේරෙන්නේ පේදුරුගේ බලාපොරොත්තුව යේසුස් වහන්සේව දැක්කොත්, උන්වහන්සේ සිටියොත්, උන්වහන්සේ සමඟ පමණක්මයි. නමුත් යේසුස් වහන්සේගේ මාගේ වචනය, ඒ වචනය තුළ තිබුණ ක්‍රමවේදයක්. එනිසා නායකයා නායකත්වයේ කියන දේ මම බයිබලෙන් ඔබට ස්ථාන දෙකක් පෙන්වන්නම්. සරලව එක තමයි මෝසස් තමාගේ ජීවිතය තුළ නායකයෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. සියලුම බර කරට අරගෙන එවිට යත්‍රෝ පැමිණලා කිව්වා ඔහුගේ මාමණ්ඩි, නුඹ මේ කරන වැඩේ අනුවණයි, නුඹ සමග 70ක් රැගෙන නායකත්වය දෙන්න. දැන් මෙම නිසා තමයි බොහෝ අය මේ සභාව ඉතිහාසයේ වැටලෑන්ඩත් හේතු, විවිධ කාරණවලටත් හේතු අනුවණයි. රට තුළ තිබෙන දේශපාලනික ප්‍රවාහය ගත්තත්, ලෝක දේශපාලනය ගත්තත්, මිනිස්වර පුද්ගලයෙක් කියනවට වඩා පුද්ගලයාගේ තිබෙන ඒ දෙවියන් වහන්සේ නිදහස් කරන එපිස පත්‍රයෙන් කියනවනම් දෙවියන් වහන්සේ සභාවට දෙන අනේක විවිධ ප්‍රඥාව. මේක කිසි නායකයෙක් සර්ව ව්‍යාප්ත නැනේ. නායකයෙක් විසින් ස්ථානගත කරන්න ඕන විවිධ අය. මේකෙනා මේ දෙයට, මේකෙනා මේ දෙයට, මේකෙනා මේ දෙයට වෙන හැම දෙයකටම තමන් නෙමෙයි, තමා ක්‍රමවේදය දියත් කිරීම තමයි නිවැරදි නායකත්වය. මතක තබා ගන්න, නායකයින් මියවදිනවා, නායකත්වය රැඳී පවතිනවා.
එනිසා ඔබගේ සේවය ගැන සිතන්න මේ වර්ෂයේ. ඔබට ඉන්නේ දහ දෙනෙක් එක්ක සභාවක් නම් ඔබ නායකෙක් මෙන් හැසිරෙන්න එපා, නායකත්වයක් දෙන්න. දෙවෙනි කාරණාව, හෙල්ලීන යුදෙවරුන්ගේ වැන්දබුවන් නොසලකීම කරන කොටගෙන මුල් දේව සභාවේ ඇති වුණා කෙඳිරීමක්. එතනදී පේදුරු නායකයෙක් හැටියට ප්‍රශ්නේ විසඳුවේ නැහැ, ඔවුන් නායකත්වයක් දුන්නා. මෙන්න මේක තමයි සභාවන්වල තිබෙන අර්බුදය. ඇදීලි වන්තයන්ගේ ප්‍රශ්න තනි කෙනෙකු ළඟට නිතර කරගෙද්දී එතන තිබෙන්නේ පුද්ගල මහිමය, පුද්ගල ගෞරවය. මේවායින් තමයි සමහරක් විට ආර්ථිකයට, ඒ වගේම මෙතන වචන කිව්වා අල්ලස, මෙවැනි දේවල්, මේවා පසුපස මිනිස්සුන් දුවලා අන්තිමට මිනිසුන් පස්සේ ගිහිල්ලා මිනිසු වැටෙන්නේ නායකයෝ තමන් හසුරවන්න යනවා නායකත්වයක් දෙන්නේ නැතුව. අපේ නායකත්වයේදී ඔබ දන්නවද, නායකයෙක් හරිම නිෂ්කලංක කෙනෙක් වෙන්න ඕන. නායකයෙක්ගේ ඔළුවේ තුල තියෙන පීඩන නිතර තබා ගත්තොත් ඒ කෙනා නිවැරදි නායකත්වයක් දෙන්නේ නැහැ. දැන් අපි දන්නවා සභාවක් හැටියට අපිට තාම නායකත්වය ලබා දෙද්දී, මේක අවුරුදු 43ක් පැරණි වුණත් ඒක ඉතිහාසෙ පටන් මේ දක්වාම ඉන්න අය එකිනෙක වෙන අධ්‍යයනය කරුවත් ආත්මිකව, ආර්ථිකව සහ ක්‍රමවේදාත්මකව බලේ විමද්ද ගත කරන්න තාම බෑ. බලේ විමද්ද ගත කරන්න බෑයි කියලා කියන්නේ මේක අපිට ඒ තරමටම සුදුසු සමහරක් විශ්වාසවන්ත චරිත තැන් තැන්වල ස්ථාපිත කරන්න තරම් නැහැ. මෙරටත් එහෙමයි, පිටරටත් එහෙමයි. මේක අපේ ඇත්ත කතාව අපි කියන්නේ බෑ. නමුත් දැන් අපි පුහුණු වීම විවිධ අයට දිමින් ඔවුන්ව නායකත්ව සැලැස්මකට ගේනවා. තොර නායකත්වයේ කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන. නැත්නම් මිනිස්සෝ වෙන්නේ මොකද? අර කොරෙන්ති සභාවේ වගේ මම පාවුල්ගේ, මම අපොලොස්ගේ, මම කේපස්ගේ, ඔබේ මගේ පස්සේ මිනිස්සු ආවට අපි ඒ මිනිස්සුන්ව අපි නිසා රඳව ගන්න යන්න එපා. ඒ අයව දාන්න නායකත්වයකට, නායකත්වයක් යටතර දාන්න. ඒ කියන්නේ යම්කිසි ක්‍රමවේදයකට, පාලනමය ව්‍යුහයකට අපි සියලු දෙනාම යටත් විය යුතුයි. ඒක තවත් වෙනින් කියනවා රෝම 6:17 කියනවා, යමෙක් තමාගේ ජීවිතේ තමා නිදහස් වී පාපෙන් යම් ඉගෙන්වීම් ක්‍රමයකට බාර දෙන ලදද ඊට සිතින්ම කීකරු වෙන්න ඕන. ඒ කියන්නේ ක්‍රමවේදයට. එදා පේදුරුතුමාට තිබුණා ලේසියෙන්ව නිශ්චල කරන්න වැන්දබුවන්ගේ කෙඳිරීම. ඔහුට කියන්න තිබුණා, මම එන්නම්, මම ඔබට දෙන්නම් වැන්දබුව ආධාර, මම සලකන්නම්. හැබැයි කොච්චර කාලයක් පේදුරු මේක කරන්නද? එනිසා පේදුරු මොකද කළේ? අපිට දෙවියන් වහන්සේ පැවරුවේ යාඥා කරන එකයි, දේශනා කරන එකයි. අපි මේ හැම එකටම අත ගහන්න ඕනේ. අපි නායකත්වයක් දෙමු. 12 එකතු වී තව 7ක් පත් කළා. ඒ 7 ප්‍රතිඵල පසුව පිලිප්ලා, එවාගේම ස්ටේපන්ලා වගේ අනගී බල සම්පන්න මිනිස්සු ඒවයින් නික්මුණා. එනිසා ඔබ වැඩ කරන තැන ඔබ නායකත්වයක් දෙන්න. නැත්තම් හැම එකටම නිකන් රූප නමස්කාරය වගේ ඉල්ල ඉල්ල ඉන්නෝ. මේකෙනා ඕනා, මේකෙනා ඕනා, මේකෙනා ඕනා කියලා. එතකොට ඒ තැනටපත් වුණාම අපේ තිමන දුර ගමන කෙටි වෙනවා. දැන් සමහරක් අයට අතෑර ගන්න බැරි තණ්හාපත්ති මේ තනතුරත් මේකනේ. ඒ කියන්නේ නායකෙක් ලෙස ශාකාවී ඉඳලා ඒකෙන් මාරු වෙන්න කැමති නැහැ. හේතුව ඒකට තමයි වහලෙක් වෙලා. හැබැයි තමා නායකත්වයක් දුන්නා නම් යන්න ඕන. දැන් මම කොතනකාරී සේවය කරනවයි කියලා මම සමස්ත සභාවත් එක්ක වැඩ කරන කෙනෙක්. මම සේවය කරන්නේ සිදුවේ. මම නිතරම සිදුවේ කියලා තියෙන්නේ එක තැනක හොයලා බලන්න. නායකෙක් නෙමෙයි, නායකත්වයක්. කොලේ පුරවන්න යනක හරියට පුරවන්න ඕන, මේ දේ මෙසේ කරන්න ඕන. එතන ඉඳලා මෙතනට ළඟ වුණත් ඔබ ඇවිත් ලියුමක් ලියලා කර. මොකද හේතුව කවද හෝ දවසක ඔවුන් ඉගෙන ගන්නවා එක ක්‍රමයකට යන්න. බයිබලයේ කියනවා ප්‍රඥාවැත්තව සතුන් අතරින් එකෙක් තමයි පළඟැටියා කතා කරනවා. ඒ වචනේ කියන උන්ට නායකයෙක් නැහැ. නමුත් උන් එකට පියාසර කරනවා. ඒ කියන්නේ නායකත්වයක් තිබුණයි කියන්නේ. උන් දන්නවා එක්කෙනෙක් තටු සලක් දී ළඟ කෙනයි පිටිපස්සෙන් යන්න ඕනයි කියලා. එනිසා සභාව තුළ දැන් ওই වෙලා තිබෙන ගැටලුව මේකයි. බොහෝ අයට ප්‍රශ්න විසඳ ගන්න බැරි, විමද්දේ ගත කරගන්නේ නැහැ තමන්ගේ බර ඔක්කොම තනි බර කරටගෙන. දැන් අපි උදාහරණයක් අර හිතමු. අපි සභාවල් හැටියට වැඩ කරද්දී අපි විවිධාකාර ආර්ථිකමය වශයෙන් කරුණු කාරණා සකසන වෙලාවල් තිබෙනවා. ඒ වෙලාවේදී ඔබමා නායකයෙක් කියලා මම යන යන ස්ථානයට හෝ ඒ යන යන තැනදී මට ඕන ඕන එක කරන්න ඉල්ලන ඉල්ලන එකට අවසර දෙන්න අපි කවුරුත් බැඳිලා නැහැ. මම යම් කිසි තැනක ඇවිත් සේවයක් කරනවා නම් ඒ තැන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් නායකයෙක් හැටියට මම නියතමානී වෙන්න ඕන. අසන්න,
මෙතන මොකක්ද වෙන්නේ? අපි උදාහරණයක් අරගමු. අපි හිතමු ගීතිකා පුණ්‍ය වෙනවයි කියලා. මම දන්නේ නැහැ. මම එතනල ඉතන ඉන්නවා. මම එතන ඉන්නකින් අහන්න තරම් මම නිහතමානී වෙන්න ඕන. ඊළඟට මොකක්ද කියන්නේ? මොකක්ද කරන්න ඕනේ? කොහොමද? අඩුපාඩුවක් තිබුණොත් හදාගන්න එක වෙනම දෙයක්. නායකත්වයක් කෙනෙකුට බාර දුන්නාට පසුව ඒ කෙනා නායකත්වයේ හරි විදියට හසිරුවොත් එහෙම සභාවල ප්‍රශ්න තියෙන විදියක් නැහැ. සභාවල ප්‍රශ්න ඇති වෙන්නේ මේකයි. දැන් අපි ඉතින් දෙනවා තමයි නායකයෝ නායකයෝ කියලා පත්වීම්. මම ඒ දිනලට ඉතින් කල්පනා කරනවා මේක එක්කෝ පහේ ශිෂ්‍යත්වයේදීවත් ඉගෙන ඕනක්. අඩු ගන්න ඕ ලෙවල් පේපර් එකකටවත් තිබුණා මෙච්චර. හැබැයි අපි ඉතින් මොකද කරන්නේ? මුළු ඇඟේම තියෙන හයිය දාගෙන වෙර දරාගෙන කරන්න පුළුවන් ඔක්කොම කරනවා. අවුරුදු අන්තිමට ප්‍රතිඵල නැහැ. නායකත්වයක් දෙන්න නායකයෙක් කියලා ඔබගේ ප්‍රතිරූපය ප්‍රකාශයටපත් කරන්න වෙර දරන්න එපා. නායකත්වයක් දෙන්න වැඩවලට නායකත්වයක් දෙද්දී කෙටියෙන්ම කියනවා නම් නායකයෝ සැඟවිලා ඉන්න පුළුවන් වැඩේ හරියට යනවා බලාගෙන. ඒක තමයි නියම නායකත්වය. මන්න යේසුස් වහන්සේ දුන්නේ නායකත්වයක් අවුරුදු 3 ඇතුළතදී. උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා පියාණන්ගේ දකුණු පාර්ශවයේ ඉඳගෙන ඒ දීපු නායකත්වයට අදත් බලමින් සිටිනවා මේගොල්ලෝ කරන දේ හරිද වැරදිද කියලා. අද ගොඩක් අය ඇයි මෙහෙම වෙන්නේ? පාවුල්ගේය, අපොලොස්ගේය, මම කේපස්ගේය කියලා බෙදුනේ මිනිසුන් මානසිකව තම තමාගේ අවශ්‍යතාවයන් වලට. නායකත්වයක් දෙන්න. එතකොට ඔබේ ශාඛාව තුල කිසිත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටට ගන්න. අපි කරන දේක ප්‍රතිඵලයක් තියෙන්න ඕන. දැන් අපි වැඳඹුවන්ට සලකනවා සභාවක් හැටියට. ඒක පාලකවරු පැහැදිලිවම දන්නවා. දැන් සභාව තුල යම්කිසි ක්‍රමවේදයක් තියෙද්දී එක තැනක හෝ ඒ ක්‍රමවේදය වෙනස් කළොත් ඒ ක්‍රමවේදය බලපවත්වනවා බොහෝ ස්ථානවලට මේ දේම කරන්න. ඒ නිසා ඔබ නායකයෙක් නිසා ඔබ යන තැන ක්‍රමවේදය වෙනස් කරන්න එපා. ක්‍රමවේදයට අනුගතව ඔබ විසින් කළ යුතු දේ වෙන්නේ ඒ ක්‍රමයට ඒ අයව හුරු කරන එක. මිනිස්සු ලාභයයි පහසුවයි බලනවා. දැන් අපි වැඳපුවන්නවා මාසයකට වතාවක් මෙම ස්ථානට ගෙන්නලා අපි ගිය අවුරුද්ද නම් පටන් ගත්තා. සෑම දෙයකම දෙවියන් වහන්සේට ප්‍රයෝජනයක් තියෙන්න ඕන. අපි ඔවුන් වෙනුවෙන් යාඥා ගන්නවා. මේ පාලකවරයෙක්ව දැම්මලා බයිබල් පන්තියක් දෙවනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ තව මාසයක් දෙකක් යද්දී වැඳපුවන් හරහා දෛනිකව කරන යාඥාවක් ආරම්භ කරන්න. නැත්නම් මිනිසුන්ට මොකද වෙන්නේ? නායකයෙක් මේවා දෙනව දැක්කහම හෝ ඔබ කරනවා මම කරනවා තිමෝතිට අවවාදයක් දෙනවා. ඒ අවවාදේ හරි වැදගත්. තිමෝතිට කියනවා තිමෝති නුඹ වැඳපුවන්ට සලකන්න යන්න එපා. ඒ වචන දැකලා තිය ඔබ බයිබලේ. නුඹ වැඳපුවන්ට සලකන්න යන්න එපා. ස්වාමීන් වහන්සේගේ වචනේ පෙරලන්න. එම නිසා මම කියන මේ නායකත්වයේ කියන තැන තිමෝති පුද්ගලයෙක්, තිමෝති යෞවනයෙක්. ස්වාමීන් වහන්සේගේ වචන එම නිසා අද බයිබලය තුල තිබෙන දෙයට පරස්පර විරෝධීව ඔබව මාව මිනිස්සු මෙහෙවන විදිහට හැසිරෙන්න එපා. ඒකේ විපාකය අපි අවුරුද්දේ දින 365 වෙහෙසෙනවා පමණයි අපිට ප්‍රතිඵල නැති එකයි. ඒ නිසා හැම නායකයෙක්ම අද තීන්දුව කරන්න අපි නායකත්වයක් දිය යුතුයි. නායකත්වය කියලා කියන්නේ මොකක්ද? නායකයෙක් කියන්නේ කවුරුන්ද කියන එක පැහැදිලිව ඔබ මා තේරුම් ගන්න හමාරයි කියලා මම විශ්වාස කරනවා. හරි, පළවෙනි තිමෝති පස්වෙනි පරිච්ඡේදය අපි කියමු. දැන් අපිට ඇරෙනව දොරටු තැන් තැන්වල. ඒ ඇරෙන දොරටු වලට අපි මිනිසුන්ව ස්ථානගත කරන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. මම එහෙ ගියා මෙහෙ ගියා. අද ගොඩක් අය මේ නිෂ්ඵල සේවාවන් කරනවා. පව්, ඔබ ගැන කනගාටුයි. ඒ මම එහෙම කියන්නේ එක දවසකට එක මිනිහෙක් මුණ ගැහන්නේ නැහැ. බයිබලයේ කිව්වා ඇරෙන සෑම දොරටුවකදීම නුඹ නිවැරදි මිනිසෙක්ව එම ස්ථානයේ ස්ථාපිත කරාපන් කියලා. ඒකයි කිව්වේ මම අර කොරින්ති පත්‍රයේ පාවුල්තුමා කියනවා මට දොරක් ඇරුණා. ද්විතීයික කතාවේ කියනවා ඇරෙන දොරටුවල නිවැරදි විනිශ්චයකාරයින්ව තබන්න. අද ගොඩක් අය කියනවා මම සුභාරංචිය කිව්වා, අරයට කිව්වා, මෙයාට මොන ආත්මෙද ඉන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. කොයි ආත්මෙද රැඳුනේ කියලා. මේකයි ඒ අයට වගකීමක් දෙන්න තාම ජුවලිතව දේශනා කූඩුවේ ජුවලිතකම සභාපාලනයට සුදුසු නෑ. දේශනා කූඩුවේ ජුවලිතකම එම සභාපාලකයෙක්ගේ දේ බයින මේ මිනිස්සෙක් තමන් නියතමානීව තමා ක්‍රමවේදය තුල තමා හරියට වැඩ කරන්න ඕන. දේශනා කූඩුවක දීමනා පාවිච්චි වුණයි කියලා, ජුවලිතයි කියලා, ඒක න හඬ නැගුවයි කියලා ඒ කෙනා සභාව තුළ විනිශ්චය ධූරයක සිටමින් වැඩ කරන්න සුදුසු නෑ. ඒ තැන්වලට අපි නිවැරදි පුද්ගලයින්ව තබන්න ඕන. දැන් මේක කරන එක තමයි අමාරුව තිබුණේ. ගෙවිච්ච කාල වකවානුවල තාමත් ඒක අමාරුයි. නැතුව නෙමෙයි, මෙරටත් එහෙමයි පිටරටත් එහෙමයි.
හැබැයි මේ ඇරෙන හැම දොරටුවකම ගමක දොරක් කරුණොත් එතනට මිනිස්සෙක් ඕන. හැබැයි මේවා යේසුස් වහන්සේ ලස්සනට කළානේ. අපි ඒව අනුගමනය කරන්නේ නැහැනේ. උන්වහන්සේ යන්න සිටිය සෑම නගරයකටම නුවරකටම උන්වහන්සේට ප්‍රථම දෙන්නෙක්ව යවුවා. ඒ ද්විතීයික කතාවේ කිව්වා ඔවේ දේ කළේ. අපි එහෙම මොකුත් නැහැ. මිනිහෙක් අපිට අඬ ගහනවා කියලා මොකක් හරි පටන් ගන්නවා. අපි කරන දේ පසු පිළිතුර අපි දකින්න ඕන. අපි කරන දේ පසු පිළිතුර දකින්න ඕන. දැන් අපි පෙබරවාරි 7 යමක් කරන්න යනවා. ඒක කරන ක්‍රියාවට වඩා ඒකෙන් පසුව තිබෙන දෙයයි දැන් අපි ඉලක්කගත කරන්න ඕනේ. මේකෙන් මොකක්ද අපි දේශයට කරන්න යන්නේ? හිතන්න එපා අපි කුඩයි අපිට බෑයි කියලා. මතක තියාගන්න දවස් 40ක් වද දුන්නා වූ ගොලායත් මිටියාවතේදී වට්ටා දමන්න හේතුව වෙන්නේ එක සිලුටු ගලයි එක දාවිත් කෙනෙකුයි. එක සිලුටු ගලයි එක දාවිත් කෙනෙකුයි. ඔහුගේ අතේ තිබුණා වූ ගල්පැටියයි පමණයි. දවස් 40ේම ഘോഷාව දුක බිය හැරුණ ඔල්වර සන්නාදයට කොතනදීද ස්වාමින් වහන්සේ ජය දෙන කල්ලි. අනිතනයි අපි කල්පනා කරන්න ඕනේ. එම නිසා අපි දන්නවයි කියලා සිතාගෙන තිබෙන බොහෝ දේවල් තාම අපි දන්නේ නැහැ. එම නිසා මිනිස්යාව ගෙනෙන්න ඕනේ තැනට. එතකොට ඒ සබාව කවමදාක්වත් හසුරවන්න අමාරු නෑ. ක්‍රමවේදය වැදගත්. සබාවල ප්‍රශ්න ඇති වෙන්නේ බයිබලයේ තුල තිබෙනා වූ ක්‍රමවේද නැතිව අපි අපිට උවමනා දේ තනින් තන කිවීම. මුලින් යමක් හදාගන්න අමාරුයි තමයි. හදාගත්තට පස්සේ ඒ ක්‍රමය තුල ආත්මනන් වහන්සේත් එක්ක යන්න ඕන. දැන් මෙතන තිමතිට කිව්වේ මොකක්ද? තිමති තමයි එපිසිය සිටියා වූ නායකයා. ඒ වගේම තිමති ගැන බයිබලයේ සඳහන් කරද්දී කියන ඒ තිමතිව නම් කරන්නේ බිෂොප්වරයෙක් හැටියට. ඔහු එපිසිය සීමාවටම නායකයව සිටියා. නමුත් පාවුල්තුමා කියන තිමති නුඹ එහෙම වුණත් 15 මක්නිසාද දැනටම සමහරුන් අහප්ප සාතන් පස්සේ ගොස් සිටිති. යම් ඇදීලිවන්ත වැන්දබූ ස්ත්‍රියෙක් සිටිත්නම් ඈ ඔවුන්ට උපකාර කරවා. සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දබුවන්ට උපකාර කරන පිණිස අනික් අය ඒ සභාවට බරක් නොවෙත්වා. ඒ වගේම මීට ඉහත කියනවා 14 එබැවින් යෞවන වැන්දබුවන් විවාහ දරුවන් වදනවාට ගෙදර ආණ්ඩු කරනවාට නිඳා කිරීම කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි. සභාවට බාර දෙන්නයි කියලා තිමෝතිර කියන. තිමෝතිර කියන්නේ තිමති නුඹ පුද්ගලයෙක් හැටියට මේක කරන්නයි කියලා. ඇයි? සභාව තුලට ආවහම සභාව තුලයි අනේක විවිධ ප්‍රඥාව තියෙන්නේ. මම මේ උදාහරණයක් විතරයි ගත්තේ වැන්දබුවන්ගේ පසුබිමෙන්. ඒ වගේ තමයි හැම කෙනෙක්ම සභාව ඇතුළට ඇවිත් සභා ක්‍රමයට හැඩගස්වන්න. පුද්ගලයව පස්සෙන් ඉඳ තියන්න එපා. එතකොට වෙන්නේ කවදා හරි මේ පුද්ගලයා වැරදි කළොත් ඒ මනුෂ්‍යයා ඒ පස්සේ ගිහිල්ලා වැටෙනවා. මට මතකයි මගේ බාල වයසල ඉතිහාසය සභා ජීවිතේ වැටුණු කඩාගෙන ගිය ඔක්කොම දේවල් අධ්‍යයනය කරපුවාම තිබුණු එකම ගැටලුව නායකයෝ සිටියා. නායකයෝ නායකත්වයක් දීලා නැහැ සභාවට. ඔවුන් දීලා තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිරූපය හා ඔවුන් ළඟ තිබුණු දීමනා තලෙන්ත. ඒක නිසා තමයි ඔවුන් යන පස්සේ ගියේ. මට 100 කෝටියක් විශ්වාසයි. පාරට්ටුවට නෙවෙයි කියන්නේ. මම එහෙම කරන්නේ නැහැ කවමදාකත්. මම සභාවෙන් ගියොත් මේ ඉන්නේ එක්කක්වත් මගේ පස්සෙන් එන්නේ නැහැ. 100,000ක් විශ්වාසයි. මට ඒක කෙලින්ම 100,000ක් තහවුරු කරලා කියන්න පුළුවන්. මොකද හේතුව ක්‍රමවේදයක ගියා මිසක් කිසි කෙනෙක්ට අපි මැත්තේ ගොඩ නැගෙන්න හෝ අපි තමයි හේතුව කියලා කියන්න යෙදෙන්න ඕනේ. දැන් සමහරක් අයට වෙලා තියෙන්නේ හැමතැනම ගියාම කාගෑරි නමක් කියලා මෙයා කිව්වා නෙමේ. කරන්න ඕනේ එකයි කියන්න ඕනේ. අරයා කිව්වා මෙයා කිව්වා කියන කතන්දරේ නෙමේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න අද මේ වගකීම බාරගද්දී නායකත්වයක් දෙද්දී මම නායකයෙක් වුණමුදු මම නායකත්වයකටයි සෙනඟගෙන යන්නේ. මම්මත් නෙමේ. ඒක කළොත් කිසිම සභාවක වියවුලක් දකින්නේ නැහැ. නිශ්චලව සමාදානෙන් තියෙන්න යනවා. ඒ නිසා මම මදක් වෙලාව වැඩිපුර ගත්තාද කියලා තිතන කෙසේ වුණමුදු ආයේ අවුරුද්දේ මේවා කතා කරන්නේ නැහැ. අද ඉඳන් වැඩ කරන්න යන්නේ. අර බයිබලේ වචනයක් දෙනවා ගලාති පොතේ කිසිවෙක් මට කරදර නොකරේවා කියලා. ඒක අපි ඔක්කොම හිතට අරගෙන. දැන් ඔය පරණස්න සිස්ටර්ස්ලාට කියන්නේ බ්‍රදර්ලා නම් හරි හොඳයි. සිස්ටර්ලා දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඉඩ නම් තියන්න එපා නිකන් ලියුමක් ලියන්න. එහෙම වුණොත් එහෙම මම ඉතින් ඉන්නේ මේ වැඩේ කරනකන් අවංකව විනිවිද පේන්න කරනවා. ඊට පස්සේ මම බයිකුවට පස්සේ ඉතින් කතන්දර ඉවරයි.
ඒ කරන වැඩ හරියට කරන එකින්ද ඒක මමද මම මට තීන්දුවක් ගන්නවා නම් මම ගන්නවා ගේ අසර ගන්නවා නම් ගන්නවා දෙමව්පියන් එක්ක තීන්දුවක් ගන්න නම් ඒත් ගන්න ඔබත් එක්ක තියෙන අපි මේ වැඩේ කරදී ඒකෙන් අයිති අදහස් වෙන්නේ නැහැ අපේ භෞතිකමය සම්බන්ධතාවයන් වලට හානියක් කියලා මේ වැඩේ කරනකම් අවංකව කරන්න ඕන එහෙන් බැරි නම් කියන්න තියෙන්නේ මට හරියන්නේ නැහැ මේ වැඩේ මම සාමාන්‍යයෙන් ඒ දරණේ අදහස දරන්නේ ඇත්තටම කරන වැඩේ හරියට කරලා ඊට පස්සේ දෙවියන් වහන්සේට අපි ගණන් දෙන්න එපා ඒ කොටස අපි කරන්න ඕන අනිවාර්යෙන්ම එම නිසා හැමෝම මතක තබා ගන්න නිදහසට කාරණා දැන් ගිය අවුරුද්දේ ගොඩ දෙනවා කියලා ඒවාල ගොඩක් තිබුණා හොයාගෙන ගියාම බොරු. ඒ නිසා ඒ බොරුකාරාත්මයේ ස්වභාවයෙන් දුර වෙන්න ඕන. ඒ වාගේම ඇරෙන දොරටු අපි කියන අතන ස්වභාවයක් පටන් ගන්න පුළුවන් මෙතන පටන් ගන්න පුළුවන් ආරය ගියා මෙහෙ ගියා කියලා කිසි තැනක අපි හරියට කෙනෙක්ව ස්ථානගත කරන්නේ නැහෙනි. ආත්මය රැක බලා ගන්න. එහෙම වුණා නම් 31 මේ පැත්තෙන් අර සර්විස් ස්ටේෂන් එක නෙමෙයි විසකණුවෙන් හන්දියට සෙනග රැස් කරන්න පුළුවන් අපිට. මේ නායකත්වයක් දෙන්න සිස්ටර්ස්ලා පවා කරන්න ඕනේ නායකත්වයක් දෙන්න. මේ නිදහසර කාරණා කියන අපි කාටවත් තැනක් දෙන්න කැමති නෑ. බැරි කෙනාව දිරිගන්නන්න ඒක නෝ එලවන එක නෙවෙන්නේ වැඩේ. කොහොමාරි දිරිගන්නලා ධෛර්යමත් කරලා නෑ කියන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මොකද? අපි එක්කෙනෙක් ගේනවා හරියන්නේ නැහැ කියලා. එයා විසි කරනවා ඊළඟට මෙහෙම කර කර ඉන්න ගියාම හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ කෙනෙක්ව දෙන්නේ අංග සම්පූර්ණව නෙමෙයි. හැබැයි ඒ කෙනාව අංග සම්පූර්ණ කර ගැනීම අපේ සේවයේ කොටසක්. එනිසා මේක අපි කළේ නැත්නම් අපි සාර්ථක වෙන්නේ. එනිසා බොහොම සුදී ඇහුම්කන් දුන්නට